බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ බුදු කෙනෙකුට උපමං කළා. බුදුරජාණන් වහන්සේ වගේ කියලා. රහතන් වහන්සේ නමකට කතාවක් කිව්වෙත් නෑ. එහෙනම් දැන් ඔන්න උපාසකම්මලගේ කෙරෙට්ටුවක් කියන්න. අවුරුදු 10ක 15ක බඹසර සිල් රකින්න පිරිසිදු පොඩි හාමුදුරු නමක් ඉන්නවා. උපාසකම්මලා මේ හාමුදුරන්ගේ කකුල් දෙක අල්ලලා වඳිනවද? ඔව් නම් ඔව් කියන්න, නැත්තම් නෑ කියන්න. වඳින්නේ නෑ. ඒ හාමුදුරු සිල්වත් පිරිසිදුයි, බඹසර රකින්න, ස්ත්‍රී ස්පර්ශයේ කැපෙන්නේ. පින්වත්නි, ඒ පොඩි හාමුදුරු නමක් බෝධින් වහන්සේ කියන්නේ බුදු කෙනෙක්. එහෙනම් බෝධින් වහන්සේ ස්පර්ශ කරන්ට උපාසක අම්මලාට කැපයිද? නැත්තම් කොඩි වැල් එල්ලන්නේ උංචිලි පැද පැද බෝධින් වහන්සේගේ? ඒක විමල් මහත්තය හරි අගේ ඇති කතාවක්, ඒ කොඩි කතාව. අම්මල රිදි මහනවා, චීත්ත කෑලි කෑල්ලක් ඉතිරෙනවා තිරිකෝණි වගේ, ඒකත් තියාගන්නවා. ඊළඟට කමීසයක් මහනවා, ඒකත් තියාගන්නවා. කිව්වට මොකද විමල් මහත්තයා, පොඩි උන්ට ජංගි කොටවල් මහනවා, ඒකත් තියාගන්නවා. අම්මලට සායවල් මහද්දි බෝඩරේ පිටින් කපලා කෑල්ලක් තියාගන්නවා. කාලයක් ගියාට පස්සේ එකතු වෙලා, දුව මොකද බම් මේකට කරන්නේ කියලා අහනවා. අම්මා සෙනසුරුත් අපල නිසා කොඩි අම්මහම බං කියනවා. ඊට පස්සේ අර කෑලි ටික ඔක්කොම එකට අමුණනවා. අමුණලා බුදු කෙනෙකුට උපමං කළා භාග්‍යවතුන් වහන්සේ, බෝධින් වහන්සේ. මෙලව සමයමත් දන්නේ. ඊට පස්සේ යනවා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා වටේ ඇවිදිනවා අරක එල්ලන්න තැන. බෝධින් වහන්සේගේ සාංකා උඩ පනිනවා උපාසක අම්මා. අත්ත කඩාගෙන වැටුණා. ඒකෙම විමල් කෙක්කක් හදාගන්නවා. ඊට පස්සේ අනිත් බෝධින් වහන්සේට දාලා මේක එල්ලනවා. නිරේ උපදිනවා. සෙල්ලන්නේ බෝධින් වහන්සේලත් එක්ක ස්පර්ශ කරන්න බෑ. එතකොට උපාසකම්ම කෙනෙක් කියයි එහෙම වුණොත්, එහෙනම් හාන්දුරු අහලා නැද්ද? ඔය හාන්දුරු දැන් ඔක කියයිද දන්නේ නැහැ. ඔහොම කියන විදිහට බෝධින් වහන්සේ වැඩම මේ සංඝමිත්‍රා නෙවෙයි කියයිද දන්නේ නැහැ. සංඝමිත්‍රා රහත් තෙරණිය බෝධින් වහන්සේ වඩම්මත් විමල් එකම දවසක්වත් බෝධි ස්පර්ශ කළා නැහැ. එකම දවසක්වත් බෝධි අල්ලලා නැහැ. දැන් වෙලා තියෙන අය ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වටා බුදුගුණ කිය කියා ගිහිල්ලා 21 වතාවක්වත් දණ්ඩ නමස්කාර කරලවත් සමාව ගන්නට ගැලවෙන්න පුළුවන්. ඉතින් මේ බුද්ධ ශාසනය කියන්නේ පුදුම ශාසනයක්. කෙලෙස් මල හෝදනවා, වරදින් නගා හිටවනවා. ජීවිතේ මඩක් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ මඩේ නෙළුමක් වගේ හිත පිරිසිදු කරනවා. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් ධර්මයක් ලෝකිනේ ඕනම කෙනෙකුට නැගිහිටින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙන් අල්ලලා ගඟෙන් එහා පැත්තට විසිකකොන්නවා කිව්ව යක්කු සෝවන් වුණා. කඩුවක් උසවාගෙන මරන්න පිටිපස්සෙන් ආපු අඟුලිමාල අරහත් වුණා. දැන් තියෙන්නේ වැරද්ද වැරද්ද විදියට තේරුණාට පස්සේ සමාව අරන් ආයතින් සංවරයටපත් වෙන එක. ආය කරන්ට එපා. බුදු කෙනෙකුට අපි එක එක අකුරු එක එක කියන්නේ එක එක වාතාවිච්චි ලියපු දෙයක් පූජා කරනවද? පිරිසිදු සිවුරක් පූජා කරනවද? බෝධියට පිරිසිදු සිවුරක් පූජා කරන්න. කපුටෝ අඳින්න එපා, පව් සිද්ධ වෙනවා. අරකගේ අපල දුරු වේවා, මේකගේ අපල දුරු වේවා කියලා ලියන්න එපා, පව් සිද්ධ වෙනවා. අපලේ දුරු වෙන්නේ නැහැ. නිකන් තියෙන අපලේ ඒ රාජ්‍යකේ වෙනවා. ඒකයි සෙත්තේ නැත්තේ. සද්ධාව තියෙන කෙනා බෝධින් වහන්සේ වැන්දත් ඇති. මේ තියෙන්නේ සද්ධාව නැති ප්‍රශ්නයක්. ශ්‍රද්ධාව නැති අපිත් මම බණ කියන්න පටන් ගත්තේ පංච උපාදානස්කන්ධය ගැන, පටිච්ච සමුප්පාදය ගැන. ආයෙත් ශ්‍රද්ධාව ගැන කියන්න පටන් ගත්තා.
ශ්‍රද්ධාව නෑ. එතර පංචුපාස්කන්ධය ගැන ඉගෙනගෙන ඒකත් පඬිතකමල කියනවා. අවබෝධ කරන්න තියෙන ධර්මයක්. රූප උපාදානස්කන්ධය කියලා පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ මේට පැත්තට පස්ස දාලා. ගෞරවේ නෑ. අප ඇත්තට මේ ධර්මයේ කියවගෙන යනකොට අපිට බුදුරජාණන් වහන්සේ ගැන බෝධින් වහන්සේ ගැන කියන්න ගෞරව වචන මදි කියලා හිතෙනවා අපිට. ඒකයි ඒ නිසා බෝධි පූජාන් කියලා.